කාණේ කොසෝ වලට තියෙන ඩිමාන්ඩ් එක ලංකාවේ අඩු වෙලාද තියෙන්නේ? අඩු වෙලා කියනට වැඩිය අඩු කරලා. ඒ කියන්නේ ආවට ගියාට බීට් කරනවා. ඒ දන්නවා මේක ආපු දවස්වල ලක්ෂ 6යි ලක්ෂ 7යි පැටියා. දැන් ලක්ෂයට දිනන 80000ට දිනන ගෙවීමේ ක්‍රමයට ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ ඕනට වැඩිය කාණේ කොසෝ බීට් කරන්න ගත්තා. හරියට පැටව හදන්න නැතුව ටග් දාලා පැටව ටික ඉවර කරගන්න ඕන නිසා පැටව අඩු ගන්න දීලා දානවා. ඔවිදේ එතකොට පිරිමි සත්ව ආවභාවිතා කරනවා වගේ වැඩක් කරන්නේ ප්‍රොෆෙෂනල් හැන්ඩ්ලර්ස්ලා ලංකාවේ ඉන්නවා ක්‍රොසින් එකේදී ගැණු සතා නැති වෙනවා කියලා. එයි එකකින් අපි දැන් එක මේල් කෙනෙක්ගෙන් පාවිච්චි කරන්නේ. මේ මේල් ගෙන් සාමාන්‍ය ෆීමේල්ලා 4-5 දෙනෙක්ම ප්‍රෙග්නන්ට් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ක්වොලිටි නැති දේ තමයි ඔය 80000ට 65000ට කාණි ක්‍රොස් වල ඉන්නේ. ආලා කතා කරද්දී අයිය අයියා ගණන් අඩු කරනවද? නෑ මං අඩු කරලා දෙන්නේ නෑ. පැටිය කඩු කරලා ඉල්ලනවා කියන්නේ යාට පැටිය හදන්නත් සල්ලි නෑ. ආසියාවේ ලොකුම කැමරා මාකට් එක කෙක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට camera.lk.com. අද අලුත් ප්‍රෝග්‍රෑම් එකේ මම කිව්ව විදිහටම ඇවිල්ලා ඉන්නේ සෙනිතින්ව කාටන් කැනල් එකේ. අයබෝන්. අයබෝන්. තව යාළුවෝ දෙන්නෙක් එක්ක ඉන්නේ. අපි ඒගොල්ලෝ ගැනත් කතා කරමු. ඉතින් දැන් කොහමද මේ සෙනිත් පළවෙනි වීඩියෝ එකට ලැබිච්ච ප්‍රතිචාර කොහමද? ඊට පස්සේ මේ කොහමද කැනල් එකේ දැන් තත්ත්වය? කැනල් එකේ තත්ත්වය කිව්වොත් පළවෙනි වීඩියෝ එකෙන් හොඳ ප්‍රතිචාර ටිකක් හම්බුණා. ඒ වීඩියෝ එක කරපු කාලේ මගේ අතේ කාණි කුසෝ පැටව එකක් හිටියා. ඉතින් කාණි කුසෝ පැටව ටිකක් දැන් සේරමලත් හිටියානේ කොට්ටාලත් හිටියා සේරම ලැබ්‍රෝත් හිටියා ලැබ්‍රෝත් හිටියා සේරම දැන් අලුත් ගෙවල් වලට ගිහිල්ලා තියෙනවා රයිට් දැන් මේ දැන් කාණේ කොසෝ වලට තියෙන ඩිමාන්ඩ් එක ලංකාවේ අඩු වෙලාද තියෙන්නේ අඩු වෙලා කියනට වැඩිය අඩු කරලා ඒකේ ඒ කියන්නේ දැන් ලංකාව ඇතුලේ කොල්ටි මවුසත්තු ටිකක් ඉන්නවා ඒ මවුසත්තු බ්‍රීඩ් කරද්දී හරි ස්ටෑන්ඩඩ් වලට නෙමෙයි බ්‍රීඩ් කරන්නේ ඒ කියන්නේ ආවට ගියාට බීට් කරනවා. ඒ වගේ ප්‍රශ්න නිසා අඩු කරගෙන තියෙනවා. ඒ කියන්නේ හරි ස්ටෑන්ඩඩ් වලට බීට් කරන්නේ නැහැ කියලා කියන එකෙන් අදහස් මොකද්ද කරේ? සාමාන්‍යයෙන් දැන් මම නම් මෙයාලට ඉපදිච්ච දවස් ඉඳන් දෙන්නේ හොඳම කැල්සියම් විටමින් ටික. ඉතින් සමහර කට්ටිය ඉන්නවා අම්මගේ මව්කිරි විතරක් දීලා හදන. එහෙම කට්ටියකුත් ඉන්නවා. කැම්බියම ගැන එච්චර හිතන්නේ නැතුව හිතන්නේ නැහැ මම දැන් සාමාන්‍යයෙන් මම නම් දෙන්නේ ඩොග් ෆුඩ් විතරමයි මෙයාලට දෙන්නේ සාමාන්‍යයෙන් දැනට ඩොග් ෆුඩ් කොට්ට පාක් විතර ඉවර වෙලා තියෙනවා මේ පැටවුන්ට පැටවුන්ට දැන් මේ තමයි අලුත් ලීටර් එක මේ අලුත් ලීටර් එක ආ අලුත් ලීටර් එකේ පැටියෙක් ගත්ත කෙනෙකුත් අද ඉන්නවා සහ නාලි පර්ණ ලීටර් එකේ පැටියෙක් ගත්ත අය කෙනෙක් ඉන්නවද මේ තමයි පර්ණ ලීටර් එකේ පැටියාගේ පැටියා දැන් පැටියා දැන් මෙයාගේ මාස කීයද? මාස 9යි. මාස 9යි. මේන ටූක. මෙයා කාටුන් කැනල් එකෙන් ගත්ත ඩොග් කෙනෙක්. හැබැයි මෙයා සෙකන්ඩ් ලීටර් එකේ නෙමෙයි කලින් ලීටර් එකේනේ. ෆස්ට් ලීටර් එකේ. ෆස්ට් ලීටර් එකේ. ඉතින් ෆස්ට් ලීටර් එකෙන් ඒ කියන්නේ දැන් මීට මාස 10කට විතර ආව. මාස 8කට. 8කට. ඔව්. රයිට්. වගේ නම් මොකද්ද? මගේ නම් මලිත්. මලිත්. ඉතින් කොහොමද දැන් පපි ගැන සතුටු වෙනවද? ගත්ත තැන ගැන සතුටු වෙනවද? ඇත්තටම සතුටුයි. හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් හොඳ ඔබීඩියන් බ්‍රීඩ් කෙනෙක්. ඉතින් මං ඉස්සර රොට්වයිලත් හුඟක් ඇති කරලා තියෙනවා. ඊට පස්සේ බලද්දී ළමයිත් එක්ක අපේ ගෙදර පොඩි අය ඉන්නවා. ඒගොල්ලොත් එක්ක හරි ෆ්‍රෙන්ඩ්ලි. ඇත්තටම එයා දන්නවා කාටද ඉන්ටෙන්ෂන් එක දෙන්න ඕනේ. කාණිකෝසෝ. ඉතින් හරි හොඳ බ්‍රීඩ් එකක්. ඔබීඩියන්ට් එක අතින් ප්‍රොටෙක්ෂන් අතින් හැම අතින්ම ඇත්තටම මේ හොඳයි කියන්න පුළුවන් 100% රොට්වයිලර් මං එහවාගෙන් ඇහුවා තියෙන රොට්වයිලර්ද හොඳයි කියලා රොට්වයිලර්ද හොඳම ගාඩ් ඩොග් කාණේ කොසද හොඳම ගාඩ් ඇත්තටම රොට්වයිලර් බැලුවොත් හොඳ ගාඩ් ඩොග් කෙනෙක්
හැබැයි ඇත්තටම මේ එයාගේ මට හිතෙන සමිත මෙන්ටැලිටි එක හැමතිස්සෙම වෙනස් වෙනවා. සමිත පොඩි ළමයිත් එක්ක අපිට ප්‍රසියුම් කරන්න බෑ ඊළඟ නෙක්ස්ට් ස්ටෙප් එකේ මොකක් වෙයිද කියලා. ඒකෙන් සමිත ට්‍රේන් කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මෙයා ඊට වඩා වෙනස්. මේගොල්ලන්ගේ බ්‍රීඩ් එක මම හිතන්නේ. ඒ කියන්නේ හරි ෆ්‍රෙන්ඩ්ලි. ඒදියා මගේ පුතා සෙල්ලම් කරද්දී එයාත් ඒකම නිකම්ම සෙල්ලම් කරනවා. බයක් නැහැ. බයක් නැහැ. කිසිම බයක් නැහැ. ටොටලි හිටියද පොඩ්ඩක් බයක් හිතෙනවා. පොඩ්ඩක් බයයි. මොකද මගේ වයිෆ්ගේ ඩිෆරන්ස් එකේ මට ඒක පේනවා හොඳට. වයිෆ් උත් දැන් සෙල්ලම් කරන්න පටන් අරගෙන තියෙනවා. එතකොට රොට්වයිලෙක් එයා කිසිම එහෙම සම්බන්ධයක් තිබ්බේ නැහැ. මොකද පොඩ්ඩක් ඒගොල්ලොත් බයයි නමටත් අර පොඩි බයක් තියෙනවනේ. ඒ හින්දා ඉතින් ඇත්තටම මේක හොඳ මේ ෆැමිලි ඩොග් කෙනෙක්. ෆැමිලි ඩොග් කෙනෙක්. හොඳ ෆැමිලි ඩොග් කෙනෙක්. දැන් මෙයාට තාම මාස 8යි. මාස 8යි. දැන් මාස 8ට මේ හැදලා තියෙන විදියට මොනවද දීලා තියෙන්නේ? ඇත්තටම ඔක්කොම විටමින්ස් ටික දෙනවා. මට දෙන්න පුළුවන් ඒ ලිමිට් එකේම දෙනවා. වයිසොබිට් B+ එකේම දෙනවා. ඊට පස්සේ කැල්සියම් අපි වෙනම ෆීඩ් කරනවා. මම ඉතින් ප්‍රයිවට් සෙක්ටර් එකේ වර්ක් කරන්නේ. මම වයිෆ්ටත් ඉන්ස්ට්‍රක්ට් කරලා තියෙනවා මේ විදියට ලයින් අප් එක ගෙනියන්න කියලා. ඊට පස්සේ ෆිෂ් ඔයිල් එහෙම දෙනවා. ඊට පස්සේ අපි ඩොග් ෆුඩ් දෙනවා. හැබැයි ඒක අපි සමලලාට බත් එක්කත් මික්ස් කරනවා. මොකද අපි මේ අපි ෆියුචර් එකත් බලන්න පුළුවන් නේ. එතකොට අපිට දිගට මේක දෙන්න පුළුවන්. දෙක මික්ස් එකේ තමයි අපි දෙන්නේ. ඉතින් ඒ ටික මේව කරන් යනවා. තව මම එක්ස්ට්‍රා වයිසොබිට් එක දෙනවා මෙයාට එක්ස්ට්‍රා න්‍යූට්‍රිෂන් එකක් විදියට. න්‍යූට්‍රිෂන් එකක් විදියට. දැන් කෙනල් එක ගැන කතා කරොත් කාටන් කෙනල් එක. මේ බීඩ් එක ඔයා ගන්නකොට ඒ පැටව හිටියේ ක්වොලිටි එකත් එක්ක මොකද හිතුනේ? ඇත්තටම මේ මම මෙයාගේ අම්මවයි තාත්තවයි දැක්කට පස්සේ ඊට පස්සේ දැන් බලද්දි ඇත්තටම මෙයාගේ තාත්තගේ ෆීචර්ස් තමයි අවිල්ල තියෙන්නේ. ඉතින් ඇත්තටම ලොකු වෙලා දැන් මෙහෙම බලද්දි හොඳ මේ හොඳ ෆීචර්ස් තියෙනවා මම හිතපු විදියටම. දැන් ඇත්තට මාස 8ක් කිව්වට සමහර අය හිතන් විශ්වාස කරන්න නැතුවයි මාස 8ක්ද කියලා. ඇත්තට බලද්දි හොඳට හැදිලා තියෙනවා. ඉතින් ඒක අර ජීන්ස් වලින් ආපු ඒ ස්ට්‍රෙන්ත් එකක් මෙතන පේනවා එයාගේ. 100% happy දැන්. 100% happy. ඉතින් අනිවාර්යයෙන්ම මෙයාගේ ඉස්සරහට බ්‍රීඩ් එකත් අපි ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ කානිගොස ගත්තම දැන් අපි දන්නවා මේක ආපු දවස්වල 106යි 107යි පැටියා. ඊට පස්සේ ඔක ටික ටික අඩුවලා 103ට ගියා 102කමාරට ගියා. දැන් 100ට තියෙනවා 80000ට තියෙනවා ගෙවීමේ ක්‍රමයට ගන්න පුළුවන්. ඇයි මේ මෙහෙම වෙලා තියෙන මේ ස්ටෑන්ඩඩ් එක නැතිකමද මදිකමද? මේවා ඒක වෙන්න එක හේතුවක් තමයි ඕවර් බ්‍රීඩින්. ඒ කියන්නේ ලංකාවේ ඕනට වැඩිය කානිකුසෝ බ්‍රීඩ් කරන්න ගත්තා. මොකද මේ කට්ටිය හිතන් හිටියා කානිකුසෝ කෙනෙක් ගෙනල්ලා බ්‍රීඩ් කරන්න ගත්තාම හොඳට ප්‍රොෆිට් එකක් තියෙනවා මෙහෙමයි කියලා. ඉතින් ඕවර් බ්‍රීඩින් කරන්න පටන් ගත්තා. අනිත් එක තමයි පැටව හදන කට්ටිය හරියට පැටව හදන්නේ නැතුව ටග් දාලා පැටව ටික ඉවර කරගන්න ඕන නිසා පැටව අඩු ගන්න දීලා දානවා. අපි දැන් මෙතන ඉන්නවනේ පැටව සෙට් එක. ඔව්. පැටව දෙන්නෙක් ඉන්නවා දැන්. ඔයාගේ කෙනල්ලෙක් ඉන්නවා තව පැටව 3 දෙනෙක්. ඔව්. අපිට කියන්නකෝ දැන් බලන් ඉන්න කට්ටියට කියන්නකෝ දැන් මෙතන පැටිය හදන හරීම විදිය මොකද්ද? ස්ටෑන්ඩඩ් එකත් එක්ක හදනවා කියලා කියන්නේ හරීම විදිය මොකද්ද? හරීම විදිය කිව්වොත් මුලදී සාමාන්‍යයෙන් මව්ගිරිත් එක්කම දවස් 7ක් විතර යනකම් දෙන්න විශේෂ කිරි එකක් තියෙනවා. ඒක දීලා ඉවරලා ඊට පස්සේ තව කිරි එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් එනවා කිලෝ දෙක 27000ක් විතර. ඔය ගැන රොයල් කැනින් එකේ එක එකන කියන්නේ. ඔව්. රොයල් කැනින් එකේ පපි ප්‍රොටෙක්ට් එකයි ඊට පස්සේ ප්‍රොටෙක්ට් එකයි බේබි ඩොග් මිල්ක් එකයි. ඊට පස්සේ තමයි ඩොග් ෆුඩ් පටන් ගන්න. ඩොග් ෆුඩුත් එකපාර ඩ්‍රයි ඩොග් ෆුඩ් දෙන්නේ නැහැ. ස්ටාර්ට් එකට යනවා. ස්ටාර්ට් එකට ගිහිල්ලා තමයි ඩොග් ෆුඩ් එකට යන්නේ. එතකොට දැන් දැන් සමහර කට්ටිය කියනවා ඩොග් ෆුඩ් එක දෙනකොට කැල්සියම් ඕනේ නැහැ, විටමින් ඕනේ නැහැ. හරි විදියට ඩොග් ෆුඩ් එක දෙනවා නම්. ඔව්. ඇත්තද? අනිවාර්යෙන්ම. එතකොට හැබැයි ඔයා කැල්සියම් විටමින් දෙනවා. කැල්සියම් විටමින් සාමාන්‍ය ප්‍රමාණයක් දෙනවා. ඒ විදිහට තමයි හදාගන්න ඕනේ. ඔව්. එතකොට කොහොමද කැමවෙල් ප්‍රමාණයක් ගත්තොත් ඉතින්? සාමාන්‍යයෙන් ඩොග් ෆුඩ් විතරමද දෙන්න ඕනේ? නෑ, දැන් මම මෙයාලට රෝ මීටුත් දෙන්න පුරුදු කරගෙන යන ගමන් ඉන්නේ. සාමාන්‍යයෙන් ඩොග් ෆුඩ් වේල් 3-4 බත් 1 ඒ වගේ දුන්නාම ඇති. ඇති. රයිට්. දැන් මේ ඉන්නේ අලුත්ම පැටව දෙන්න. තව පැටව 3 දෙනෙක් ඉන්නවා. ෆීමේල් ඉන්නවා, මේල් ඉන්නවා. අපි කියමු දැන් මේ ලීටර් එක ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? මේගොල්ලෝගේ තාත්තා කවුද? අම්මා කවුද? ඒ විස්තරේ. මේ ලීටර් එකේ තාත්තා තමයි නනු. අපේ දුෂාන් අයියා ගාව ඉන්නේ. ඉතින් නනුගේ පළවෙනි ලංකාවේ තුලින පළවෙනි ලීටර් එක තමයි මේ. නනුගේ පළවෙනි ලීටර් එක මේ. සහ මේ නනු එන්නේ ඉතාලි වල ඉඳලා සර්බියා වලට ගිහිල්ලා සර්බියාවෙන් තමයි ලංකාවට එන්නේ. ඉතින් නනුගේ පළවෙනි ලීටර් එක සහ මේ
මෙයාලගේ අම්මා ඩබල් සයිඩ් එකනේ. ඩබල් සයිඩ් ඉම්පෝර්ටඩ්. ඉම්පෝර්ටඩ් එකනේ. හ්ම් හ්ම්. එයාගේ ලිටර් එක තමයි මේ ඉන්නේ. අම්මගේ නම මොකද්ද? අම්මගේ නම ටයිග්‍රා. ටයිග්‍රා. දැන් වගා පෙඩිග්‍රි මේ පෙඩිග්‍රිස් ඇවිල්ලා තියෙනවා මේගොල්ලන්ගේ. හ්ම්. දැන් වෙන පෙඩිග්‍රි ෆොටෝ එකකුත් තියෙනවා. හදපු එක. මම හදපු එක. මේක ලංකාවේ පළවෙනි පාරට මම විතරයි ඉෂුව කරන්න ගත්තේ. හ්ම්. මේ දින එකනේ. ඒක පෙන්වන්න පුළුවන්. මේ දින එකනේ. ඔව්. හ්ම්. මේකේ මොනවද සඳහන් වෙලා තියෙන්නේ? මේකේ තියෙන්නේ මෙතන පැටියාගේ ෆොටෝ එක තියෙනවා. හ්ම්. ඊටරට මෙතන පැටියාගේ අම්මගේ තාත්තගේ ෆොටෝ දෙක තියෙනවා. හ්ම්. ඊට පස්සේ ඒ අම්මගේ තාත්තා. ඒ කියන්නේ ආච්චිලා සීයලා. ආච්චිලා සීයලා. දැන් අපි සාමාන්‍යයෙන් පෙඩිග්‍රී එකක් ගත්තොත් මෙයාගේ ෆොටෝ පිටින් බලා ගන්න බෑනේ. ඉතින් මම ඒක චුට්ටක් වෙනස් කරා. ෆොටෝ පිටින් බලා ගන්න බලන් ඉඳලා හැදුවා. ඒ කියන්නේ ගන්න පාරිභෝගිකයෙක් ඉන්නවනම් ඒගොල්ලන්ගේ පහසුව තක. තක. රයිට්. දැන් මේ පැටව් සෙට් එකට ඇවිල්ලා තියෙනවා සර්ටිෆිකේට්. ඔව්. ක්ලබ් එකකින් නෙමෙයි ක්ලබ් දෙකකින් රෙජිස්ට්‍රේෂන් ඇවිල්ලා තියෙනවා. පොඩක් ඒ ගැන විස්තරය කියන්න සන්. ක්ලබ් දෙකේම රෙජිස්ට්‍රේෂන් මං ගාව තියෙනවා. ඉතින් මේ කවුරු හරි පැටියෙක් ගද්දි මේ රෙජිස්ට්‍රේෂන් දෙකම එයාට හෑන්ඩ් ඕවර් කරන්න පුළුවන්. සහ ඒ කියන්නේ මේ එකක් තියෙනවා KSL එක අනිත් එක CKC එක. CKC එක. සහ එයාගේ වැක්සින් කරපු පොත තියෙනවා. මේ ඔක්කොම ටික ලබා දෙනවා. ඔක්කොම ටික එක්ක තමයි මේ මේ පැටවුම දෙන්නේ. දැන් මේ මේ පෙඩිග්‍රී සර්ටිෆිකේට් වල තියෙන වටිනකම් මොකද්ද? ලොක්ෂෝ වලට එන්න කරන්න පුළුවන්, ඒ වගේ දේවල් වලට එන්න පුළුවන්. එන්න පුළුවන් සහ දැන් අපේ වටිනකම වැඩි. වටිනාකමත් වැඩි. මොකද එයාලගේ ඩඩ්ලයින් එක එතකොට එයාලා ඉන්නේ කොහොමද කියන එක හරියටම දැනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පෙඩිග්‍රී එකක් කියන්නේ දැන් අපේ ඒ කියන්නේ මිනිස්සුන්ට හම්බෙනවනේ බර්ත් සර්ටිෆිකේට් එක. ඒ වගේම සර්ටිෆිකේට් එකක් තමයි මෙයාලට හම්බෙන්නේ. දැන් ඔයා සාමාන්‍යයෙන් අපි කලින් පාර කතා කරද්දිත් ඔයා නව තාක්ෂණ භාවිතා කරන කෙනෙක්. ඈ AI භාවිතා කරලා තියෙනවා. ඔව්. ඊස්සේ ඔයා අනික් කටිට AI වලින් පැටවු මෙම් ක්‍රොසින් වලදී උදව් කරලා තියෙනවා. මේකටත් AI භාවිතා කරාද නැත්නම් කොහොමද මේක කරේ? නෑ මේකට AI පාවිච්චි කරේ නෑ. මේක normal mean එකක් විදිහට තමයි ගියේ. ප්‍රොජෙස්ටරෝන් ටෙස්ට් එක මම චෙක් කරන්න ගත්තේ දවස් 4යි. මොකද මම හිට් එක දකින්නේ නැහැ මෙයාලගේ. මේ ලොකු ෆීමේල් එක්කෙනාගේ. දවස් 4 ඉඳලා චෙක් කරා. මේ පාර ක්‍රොසින් එක දැම්මේ 14 වෙනි දවසේදී. එක දවසයි ක්‍රොසින් එක දැම්මේ. අපි ඒක කියන්න පොඩ්ඩක්. ඒ කියන්නේ ප්‍රොජෙස්ටරෝන් ටෙස්ට් එක කරලා හින්නද ඒක පාර ක්‍රොසින් එකෙන් හරි ගියේ නැත්නම් ඒක ආයි ලෙවල් එක හරි විදිහට ගන්න පුළුවන් වෙන්නේ ඒක හින්නද? ඔව් ප්‍රොජෙස්ටරෝන් ටෙස්ට් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ලෙවල් එක ක්‍රොසින් කරන්න ඕන ලෙවල් එක හරියටම දැනගන්න පුළුවන්. ඒ ලෙවල් එක හරියටම දැනගත්තාම එක දවසක් ක්‍රොසින් කරාම ඇති. හොඳටම ඇති. හොඳටම ඇති. මොකද්ද තියෙනවද ලෙවල් එක? ලෙවල් එක සාමාන්‍යයෙන් ඒකේ අපි කැල්කියුලේට් කරන්නේ මවුලේට නැනෝග්‍රෑම් කියලා. ඒ මවුලේට නැනෝග්‍රෑම් 9ත් 12ත් අතර දි තමයි ක්‍රොසින් එක දාන්න කියන්නේ. හා. එහෙම දැම්මලා ඒ ලෙවල් එකේ තියෙනවනම් මේ එක දවසක් මීට් කරාම ඇති. එතකොට දැන් කියනවනේ දැන් මම මේ කල්ොත් මේක මේ අහලා තියෙනවා සමහරලාට 9යි 11යි දවස්වල තමයි හරි විදියට ක්‍රොසින් එක කරන්න ඕනේ. ඔව්. ඊළඟට ආපහු ක්‍රොසින් එකක් කරන්න ඕනේ. එහෙම බැරි නම් තව දිගනේ ආයි ක්‍රොසින් එකක් කරන සමහර කට්ටිය. එතකොට මේ වගේ මේ කතන්දරයක් කරන්න ඕනේ නැහැ. මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ නැහැ නේ. ඔව් ඉතින් එතකොට පිරිමි සත්ව ආවභාවිතා කරනවා වගේ වැඩක් නේ කරන්නේ. ඒ වගේ දේවල් කරන්න ඕනේ නැහැ. මේ ප්‍රොජෙස්ටරෝන් ටෙස්ට් එකේ ටෙස්ට් එක කරලා තිබුණා. ටෙස්ට් එක කරලා තිබුණා. දැන් ඔයා ගාව මේ සත්තු ඉන්නවනේ දැනට. ඔව්. එතකොට ඔයා ප්‍රොජෙස්ටරෝන් ටෙස්ට් එකක් දැන් ඔයාගෙන් අවර ස්ටඩ් එකක් කරනවා නම් ප්‍රොජෙස්ටරෝන් ටෙස්ට් එක බලාපොරොත්තු වෙනවද? අනිවාර්යෙන්. නැත්තම් දෙන්නේ නැහැ. නැත්තම් දෙන්නේ නැහැ. සහ මේ ෆීමේල් ගේ ක්වොලිටි එක අනිවාර්යෙන්ම බලනවා. පෙඩිග්‍රී එක අනිවාර්යෙන්ම බලනවා. ඒ කියන්නේ දැන් ගොඩක් කැනල් වල මේ කියන කතන්දරේ වෙනවද? ප්‍රොජෙස්ටරෝන් ටෙස්ට් එක ගොඩක් කැනල් වල වෙනවා. සාමාන්‍යයෙන් ලංකාව ඇතුලේ තියෙනවා වෙන්නේ නැති කැනල්. මුදල් බලාපොරොත්තු වෙන කැනල් තියෙන්නේ. ඒ වගේ කැනල් වල ඉතින් සිද්ධ වෙන්නේ නැහැ. මුදල් මත පදනම් වෙලා වැඩේ කරගෙන යනවා. දැන් මේගොල්ලොන්ගේ ලිටර් එක තමයි අපි මං හිතන කලින් වීඩියෝ එකෙන් කරේ. කලින් වීඩියෝ එක. මේ ලිටර් එක. ඔව්. එතකොට ඊට පස්සේ ආවිල තියෙන මේ ලිටර් එක තමයි මේ. රයිට්. දැන් ඔයාගා මීට අමතරව තව මොනවද ඉන්න බ්‍රීඩ්ස්? බ්‍රීඩ්ස් ඉන්නවා, රොක්ටල් ඉන්නවා, ලැබ්‍රෝ ඉන්නවා, අකීටා කෙනෙක් ඉඳලා නැති වුණා. සහ මුලි ඉන්නවා. මුලි සයින. දැන් අකීටා කෙනෙක් ආගෙන යන බලාපොරොත්තු නැහැ. අනිවාර්යෙන්ම ඉතින් ලංකාවට අලුත් දෙයක් කරන්න එපේ. අපිට කියන්නකෝ මේ සෙනිත් ආටිෆිෂල් ඉන්සෙමිනේෂන් නැත්තම් AI මේ කියන කතන්දරේ පොඩ්ඩක් ආපහු පැහැදිලි කරන්න.
AI ගැන කිව්වොත් සාමාන්‍යයෙන් AI කරන්නේ මේ ඒ කියන්නේ මේ වෛද්‍යවරයෙක් නැතුව මේක කරන්න පුළුවන්ද නැද්ද මේ වෛද්‍යවරයෙක් ඕනේ නැහැ සාමාන්‍යයෙන් වෘත්තිමය හැන්ඩ්ලර්ස්ලා ඉන්නවා ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් හැන්ඩ්ලර්ස්ලා ලංකාවේ ඉන්නවා ලංකාවේ ඉන්නවා හා ඉතින් එයාලා හරහා කරගන්න පුළුවන් රයිට් එතකොට එහෙම දැනුවත්භාවයක් තියෙන්න ඕනේ අනිවාර්යෙන් මේකට සුදුසුකමක් තියෙන්න ඕනේ සහ ඒකටම ගන්න උපකරණ ටිකකුත් තියෙනවා එහෙම වගාව තියෙනවා ඒක දැනට මං ගාව නෑ මමගේ හෑන්ඩ්ලින් කරන්න එන එක්කෙනා ගාව තියෙනවා හ්ම් හතර ඒවා තියලා ඒ දැනුමත් එක්ක තමයි මේ තමයි වැඩේ කරන්න ඕනේ සාර්ථකත්වය කොච්චරද ඒකේ 100% 100% දැන් ඒකෙන් මේ කියන කතන්දරේ සමල්ලාට කියන්නේ සතා මැරෙන්නේ නෑ ඔව් හ්ම් ගොඩක් වෙලාවට අපි අහලා තියෙනවා නේ ඒ වගේ දේවල් ක්‍රොසින් එකේදී කියන්නේ සතා නැති වෙනවා කියලා අහලා තියෙනවා සමල්ලාට මේටිනේ හරියට වෙන්නේ නෑ වෙන්නේ නෑ හතර මේ කියන ප්‍රශ්න වලට කිසිම දෙයක් මෙන්න නෑ මේ AI වලින් සාමාන්‍යයෙන් AI එකකින් අපි දැන් එක මේල් කෙනෙක්ගෙන පාවිච්චි කරන්නේ ඒ මේල් ගෙන් සාමාන්‍යයෙන් ෆීමේල් ලා 4-5 දෙනෙක්ම ප්‍රෙග්නන්ට් කරන්න පුළුවන් එක මේල් කෙනෙක්ගෙන් හැබැයි දැනට ලංකාවේ එක වෙන්නේ නැතුව ඇතිනේ දැනට වෙන්නේ නෑ මොකද මේල් ලා ඉන්නවා ෆීමේල් ලාට වැඩිය ඒක නිසා ඒ දේ වෙන්නේ දැන් ඔයා පෞද්ගලික වලවදින් එහෙම කොහොමද දැන් ලංකාවේ කලින් තිබ්බා මාකට් එකක් කාණේ කෝසලට හැබැයි දැන් මේ මාකට් එක ඇත්තටම අඩු වෙලාද නැත්නම් එක තාම තියෙනවද මේමයි මාකට් එක කට්ටිය යන්නේ ක්වොලිටි එක්කෙනාටද අපි දන්නවා 1,3,000කට ඉන්නවා 1,2,000කට ඉන්නවා රුපියල් 180,000ට ඉන්නවා එතකොට දැන් ඇයි අපි යන්න ඕනේ 80,000ට නැතුව වාගේ මේ ගණන් වලට යන්න ඕනේ ඇයි මේමයි සාමාන්‍යයෙන් ලංකාව ඇතුලේ තියෙනවානේ ක්වොලිටි නැති දේකුයි ක්වොලිටි දේකුයි සාමාන්‍යයෙන් ක්වොලිටි නැති දේ තමයි ඔය 80,000ට 65,000ට කණි කුසල ඉන්නේ. සාමාන්‍යයෙන් 103 කියන්නේ හොඳටම බ්‍රීඩ් කරලා ගන්න ඒ කියන්නේ හොඳටම වියදම් කරලා හොඳම ක්වොලිටි එකේ ඉන්න පැටවුනේ ගන්න දෙන්නේ. මොකද මේ එයාලගේ මේක බැලු බැලුම පේනවද? පේනවා. මොකද වියදමත් එක්ක දැන් මට මෙයාලට ගිහිල්ලා තියෙනවා ඩොග් ෆුඩ් කොට දැනට පහ සාමාන්‍යයෙන් කොට්ටයක් 38,800ක් විතර වෙනවා. ඉතින් ඒ වියදම් එක තමයි මෙයාලා ගණන් තීරණය වෙන්නේ. ඒවත් බලපානවා නේ? බලපානවා. අවසාන ගානට. රයිට්. අපි මේ කතා කරමු දැන් මේ අපි ප්‍රොජෙස්ටරෝන් ටෙස්ට් එක ගැන කතා කරා. එතකොට දැන් මේගොල්ලොව හම්බුනෙත් ඒ ටෙස්ට් එකෙන් ප්‍රතිඵලයක් වශයෙන්. ඔව්. ඔයා කරන හැම දෙයකටම මේ ප්‍රොජෙස්ටරෝන් ටෙස්ට් එක ගන්නවා. අනිවාර්යයෙන්ම. ආයෙසෙනේ තේන අපිට කියන්න දැන් ඔයාගේ ගාවේ දැනට ඉන්න අපි ආපහු මතක් කරවෝ තින් තාත්තා නනුක් නනුක් අම්මා අම්මා ටයිග්‍රා ටයිග්‍රා ඩබල් සයිඩ් ඉම්පෝට් ඩබල් සයිඩ් ඉම්පෝට් තාත්තා ඩිරෙක් ඉම්පෝට් තාත්තා ඩිරෙක් ඉම්පෝට් සර්බියා සර්බියා ඉතාලි වල ඉඳලා සර්බියා වලට ඇවිල්ලා සර්බියාවෙන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ එයා නනුක් ගැන කතා කරවෝ තින් නනුක් ඔයා දැකලා තියෙනවා මම දැකලා තියෙනවා නනුක් ලංකාවේ ක්වොලිටි එකකින් ගත්තොත් මොන වගේ තැනකද ඉන්නේ නම්බර් 1 රයිට් හරි අපි කතා කරමු එහෙනම් දැන් පපිස්ල ගැන පපිස්ල කීයටද විකුණන්න යන්නේ ෆීමේල් කී දෙනෙක් ඉන්නවද මේල් කී දෙනෙක් ඉන්නවද දැන්ම කතා කර ගන්න පුළුවන් රිසර්ව් කර ගන්න පුළුවන් වන්න නේ දැන් මේකට වයස කොහමද වයස ඇවිල්ලා තාම දවස් 45යි මාසිකවමාරයි පාව එක වැක්සින් කරලා තියෙන්නේ දැන් ඉතින් අලුත් ගෙවල් වලට යන්න කාලේ හරි රයිට් එතකොට මේල් මේල් කී ගණන් කොහමද ෆීමේල් කී ගණන් කොහමද මේල් ෆීමේල් කියලා එහෙම වෙනසක් නැහැ සේරම 300,000 ලක්ෂ 3කින් තමයි මම දෙන්නේ තේන බලාපොරොත්තු වෙන්නේ කවරේ ආල කතා කරද්දී අයිය අයියා ගණන් මේ ගානටත් තියෙනවනේ කියලා තව අඩු කරන්න කියලා කිව්වද අඩු කරනවා නෑ මං අඩු කරලා දෙන්නේ නෑ මොකද පැටියේ කඩු කරලා ඉල්ලනවා කියන්නේ යාට පැටිය හදන්නත් සල්ලි නෑ ඉතින් එහෙම කට්ටියට මං පැටව දෙන්නේ නෑ එළිය වුණ තරම මාකට් එකේ ඉන්නවා එහෙම පැටව ගිහිල්ලා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට තමයි කතාව යන්නේ ඉතින් මේ ඉන්නේ ක්වොලිටි පැටව ලංකාවේ ලෝකේ තියෙන හොඳම දේවල් දීලා හදපු පැටව ඒ හින්දා තමයි මේගොල්ලන්ගේ ගාණත් වැඩි අපි කියමු දුරකථන අංක කියමු කොහෙද තියෙන්නේ කියලා කියමු කැනල් එක සහ විස්තර ටික කියමු කැනල් එක තියෙන්නේ වැලිබේරියේ Facebook එක හරහත් අපේ කැනල් එක කන්ටැක්ට් කරගන්න පුළුවන් කැනල් එකේ නම ද කාටුන් කැනල් කන්ටැක්ට් නම්බර් එකක් කිව්වොත් 076-428-8399 මේ ඒ හරහා කන්ටැක්ට් කරගන්න පුළුවන් රයිට් අපි අවසන් වශයෙන් කොහොමද ඔයාගේ කැනල් එකෙන් දැන් ඉදිරියට එන්න තව බ්‍රීෆ්ස් ඉන්නවා පැටව ඉන්නවා මොනවනා දෙන්නේ ඉස්සරහට ළඟ ළඟ වෙන්න ඉන්නවා ලැබ් බ්‍රෝ ඒකේ චොකලට් කලර්
චොකලට් කලර්. චොකලට් කලර් ලැබ්‍රෝ ලීටර් එකක් එන්න දිනවා. ඒක තමයි එන්න දින. ඒගොල්ලෝගේ ගණන් කොහමද? බලමු හාවට පස්සේ. තාම ඒක විශ්වාස කරලා නැහැ. අවසන් තීරණ එක. තීරණයක් නැහැ. තීරණයක් නැහැ. ඒකත් මේ දෙන දේවල් එක ගණන් වැඩි වෙනවනේ. අනිවාර්යයෙන්. ඉතින් කාටුන් කැනල් එකෙන් මේ ඉන්නේ ගත්ත මේ අලුත් ලීටර් එකේ පැටියා. ඉතින් කියනවා වලි වාගේ මෙයාගේ විස්තර කොහමද? හොඳයි බලන්න. හා. ක්වොලිටි සතේ. ඒ කාටුන් කැනල් එකම තෝරගත්තේ. ඒකේ සත් හොඳයි. ඒ ලීටර් එකක් හොඳ ලීටර් එකක් ඉම්පෝර්ටඩ් ඩබල් සයිඩ් ඉම්පෝර්ටඩ්. එහිඳ. ඔව්. අපි සුජාජ සුජිතයගේ අහමුකෝ. ඇයි දැන් තියෙනවනේ අඩු ගණන් වලට. ඇයි දැන් මේ කැනල් එකේම තෝරගත්තේ මේ channel එකේ පැටව් ක්වොලිටි පැටව්. එයාගේ පැටව් ක්වොලිටි ඒක හන්ද තමයි අපි තෝරගත්තේ. ඇයි කාණි කෝස කෙනෙක් හදන්න කියලා හිතන්නේ? කාණි කෝස මගේ ඇමරිකන් බුලිස්ලා මේ 5 දිනක් ඉන්නවා. ඒක හින්දා ඔව් බුලිස්ලා 5 දිනක් ඉන්නවා මම ඉතින් තව කාණි කෝස එකෙක් හදන්න කියලා හිතුවා. හදන්න කියලා හිතුණා. රයිට් දැන් මෙතන ඉන්නවා තව ඇමරිකන් බුලිස්ලා දෙන්නෙක්. දෙන්නෙක්. તો අපි මේ දෙන්නගෙන විස්තර කියමු මේ ඩබල් සයිඩ් ඉම්පෝර්ටඩ්ද? ඔව් ඩබල් සයිඩ් ඉම්පෝර්ටඩ්. මෙයා මේල් සතා මෙයා ප්‍රීමේල් එකේ නා. මම කොසින් එකක් දාලා තියෙන්නේ. ආ ඒ කියන්නේ මම ප්‍රෙග්නන්ට්. ප්‍රෙග්නන්ට්. ඔව්. එතන ප්‍රොජෙස්ටරෝන් ලෙවල් ඒ බලලාද ගන්නේ? බලලා ඔව්. ඒක කරලා තියෙන්නේ. මගේ තව මේ මගේ ෆාම් එකක් තියෙනවා. අහහ. සෙන්ඩර් දෙස්. ඒ ෆාම් එකේ මගේ තව දෙන්නෙක් ඉන්නවා. එහේ ෆාම් එකේ. දුල ෆාම් එකේ. ඔව්. දැන් මෙහෙ මලඟ ඉන්නවා 3 දෙනෙක්. 3 දෙනෙක්. ඔව්. බුලිස්ලා. සාමාන්‍යයෙන් දැන් අර අපි ගන්නවනේ අලුතෙන් පැටියෙක් ගද්දිද්දි බලනවනේ තව තැන් බලනවනේ ඇත්තටම එකම තැනක් නෙවෙයිනේ බලන්නේ. ඔව්. ඒතර තව තැන් වලත් ක්වොලිටි පැටව ඉන්නේ ඇදිනේ. ඔව් ඔව්. ක්වොලිටි පැටව ඉන්නේ ඇති. මම ක්වොලිටි පැටව හොඳට මේගොල්ලන්ට මේ ෆීඩ් කරනවා. ෆීඩ් කරනවා මම හැබැයි මේගොල්ලන්ට දෙන්නේ මේ මීට්. අපේ මීට් දෙන්නේ චිකන්. අපේ ළඟ තියෙන අපේ ෆාම්ස් වල මීට් අයිටම්ස් දෙනවා. ඔව්. ආහහ. මීට් දෙනවා හොඳට මේගොල්ලන්ට මීට් තමයි දෙන්නේ. ඒ ඉන්න ෆුඩ් එක අපි ෆුඩ් එක අපි හදලා දෙනවා. ඒ විදිහට දෙනවා. ඒ විදිහට දෙනවා. රයිට්. තම මේගොල්ලන්ගේ බුලි පැටව විකුණන්න ඉන්නේ කොයි කාලෙද දැන්? තම මේ තම දවස් කීයද? මාසයක් මාසයක් වගේ තමයි කොස් කරලා. කොස් කරලා මාසයයි. ඊට පස්සේ මාස දෙකක් විතර එනේ වැඩේ ඔක්කොම. ඔව් දෙකක් විතර යනකොට පැටව ඉන්නේ. රයිට්. රයිට්. ඉතින් මේ විදිහට තමයි පෙට් ටොක් අපි අද අලුත් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න යන්නේ. ඉතින් මේ ක්වොලිටි පැටව, ක්වොලිටි කානිකෝසෝ අපි පෙට් ටොක් එකේ මීට කලිනුත් කාටුන් කැනල් එකේ ඇවිල්ලා මේ පපීස්ලා ගැන කතා කරලා තියෙනවා. මේ බලා ගන්න පුළුවන් මාස 8යි. මාස 8ක පපි කෙනෙක්. මෙයා තාම පපි. ඉතින් මෙයා අවුරුදු දෙකක් විතර වෙනකන් මේ ජයන්ට් බ්‍රීඩ්ස් ලොකු වෙනවා. ඉතින් මේගොල්ලන්ට හොඳ සප්ලිමන්ට්ස්, කෑම සහ කැල්සියම් විටමින් දීලා හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි ඔයගොල්ලන්ට අපිත් එක්ක එකතු වුණාට. තාලොත් දාසක අපි අලුත් ප්‍රෝග්‍රෑම් එකකින් හම්බ වෙමු. මේ පෙට් ටොක් සුරතලොම් වෙනුවෙන්.